මට්ටකොඩලි විමානය නමෝතස්ස පගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දරුව නුබහරි ලස්සනයි මටකොඩල දරාගෙන ඉන්නවා මල්මාලා පැළඳ ඉන්නවා රන් සඳුන් තවරාගෙන ඉන්නවා. ඉතින් මේ වනන්තරේ මඇද්දට ඇවිදන් දෑත් බැඳගෙන අඩෙනවා මොනකාරණයකටද ඔච්චරදුකෙන් අඩන්නේ. මට කරත්තයක් හම්බවෙලා තියෙනවා ඒක රත්රන්න එකක් ප්‍රභාශ්වරයි ඒවනාට රෝධ දෙකක් නෑ මං ඒදුකෙන් තමයි මේජීවිතේ අත්හාරින්ටහිතාගෙනඉන්නේ. අනේ ලස්සන දරුව මට කියන්න රත්තරනින්ද කරවලා ඕනේ. වලින්ද කරවලා ඕනේ එහෙමනැත්නම් පත්මරාග මැනික්වලින්හරි රිදියෙන්හරි කරවලා ඕනෙද මංගොබට රෝධ දෙකක් ලබා දෙන්නම්. එතකොටේ මානවකයා ඔහුට මෙහෙම කිව්වා සඳායි හිීරවිත් දෙකමපිට பேන්න තියෙනවා. රත්තරණින් කරවපු මගේ රත්තය ලස්සනවෙන්නෙනම් අන්න ඒ දෙක රෝධ දෙක හැටියට ලබුණොත් තමයි அනේ පින්වත් දරුවා. නොබහරි මෝඩ කෙනෙක් නෙව නොපත්තිය යුතු දෙයක් නෙව ඔය නුබ පතාන්නේ මං හිතන හැටියට නම් නොබ මැරිලයන්ටයි හදන්නේ හිරු සඳු දෙක නම් නුමට ලබා ගන්න පුළුවන් වෙන්නේ නෑ මේ හිරු සඳු දෙක්කේ අහස් ගමනත් තක්නට ලැබෙනවා පැහැ සතහන් දකින්නට ලැබෙනවා ඒ දෙකේ ගමන් මාර්්‍යත් දක්නට ලැබෙනවා නමුත් කෙනෙක් මැරුණට පස්සේ කොහෙත්ම දක්නට ලැබෙන්ිනෑ... එතකොට වැලපෙන අපි දෙන්නාගෙන් වඩාත්ව මෝඩ කවුද පින්වත් දරුව ඔය ඇත්තක්මයි කිව්වේ මන්තමයි මේ වැලපෙනයගෙන් මෝඩම කෙනා හද ඉල්ලා හඩන තරු එක් වගේ කලුරිය කරල පරොලවගේයාය ඉල්ලඉල්ල මමයි හඬන්නේ ගින්නකට ඉස්න ගිතලක් වගේ දුකෙන් ගිනිගත්තුමාව නිවිලගියා වතුර ඉහළ නිවලධානව වගේ මගේ සියලු කායචිත්ත පීඩා නිවිලගිය මගේ පපු ඇතුළෙ ඇනියනී තිබුන ශෝකහුල ඔබ උදුරලදැම්ම. පුත්‍ර සෝකය නිසාම මං ගොඩාක් සෝකයෙන් පෙළිපෙලි හිටියේ ඔබ ඒක දුරු කලාා පின்වත් දරුව නුබේ අවවාදය හපු මම දැන් සෝකහුල් උදුරාදැමු කෙනෙක් සිහිල්ලුන කෙනෙක්. නියවුන කෙනෙක් දැන්මන් සෝකවෙන්න නෑ හඬන්නෙ නෑ නොබ දෙවියෙක්ද ගාන්ධර්වයෙක්ද එහෙමත් නැත්තම් පුරින්දද වූ ශක්‍රයාද කවද ඔබ කාගේවත් පුත්‍රයෙක්ද අපි ඒ කරුණු දැනගන්න කොහොමද ඔබ හඬන්න යම් කෙනෙක් කුදසාද ඔබ වැළපෙන්න යම් කෙනෙක් කුදසාද ඒ ඔබේ පුතා සොහොනේ දවල නේද ඉන්නේ. ඒ මං කුසල් කරගත්තා මන් දැන් දෙව්ලව දෙවියන් අතරයින්නේ තමන්ගේ ගෙදරදි සුළු වශයෙන් හෝ බොහෝ හෝ දන්දුන්න බවක් නම් අපි දන්නේෙ නෑ ඒ වගේම උපෝසත සිල්ලාදිය රැක්ක බවක්පක් අපි දන්නේෙ නෑ. එහෙ මේකේ දිව්‍යලෝකගේියයේ මොනවගේ පුුණ්්‍යකාර්මයකින්ද. මන් තමන්ගේ නිවසේ හොඳටම ලෙඩවෙලායි හිටියේ දුකට පත්වෙලායි හිටියේ. ගිලන් වෙලයි හිටියේ ආතුර වෙලයි හිටියේ සැකෙන් එතරට වැඩි නික්කලෙස් වූ අලාමක ප්‍රඥ්ඥා ඇති සුග්ගත වූ බුදුරජාණන් වහන්සේව මට දැකගන්ට ලැබුණා ඒ මං ගොඩාක් සතුට වුණා සිත පහදවා ගත්තා තතාගතයන් වහන්සේට වන්දනා කරගත්තා අන්න ඒ පින්කම කරල තමයි දෙව්ලව දෙවියන් අතරට මම් පැමිණුණේ හරිම ආශ්්‍යාරයායි පුුදුම සහගතයි වන්දනා කළ පමණින්ව මේසා වුන්න විපාකයක් ලැබෙනවා නම් මමත් සතුටු සිතක්කර ඇතිකර ගන්නවා. හිත පහදවා ගන්නවා අදධම බුදුරජාණන් වහන්සේව සාරණයනවා. ඕහු! අධදම බුදුරජාණන් වහන්සේව සාරණයන්න ශ්‍රීස් අද්ධර්මයත් ආරි සගරුවනත් සරණයන්න ඒ වගේම පංචසීලයත් කඩකරන්නේ නැතිව පලුදු කරන්නතුව සමාදන් වෙන්න. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන්වෙන්න. ලෝකයෙහි නොදුන්දේ නොගිෙන ඉන්න මත්තැන් බොන්න එපා! බොරු කියන්නත් එපා සියබිරිඳගෙන් පාමණක් සතුටුවෙන්න. පින්වත් යක්ෂය ඔබ නම් මගේ යහපත කැමති කෙනෙක් පින්වත් දෙවිය ඔබ මට හිතවත් කෙනෙක් ඔබ දැන් මගේ ගුරුවරයා මං ඔබ කියපුදේ කරනවා. මං බුදුරජාණන් වහන්සේව සාරණයනවා. අනුත්තර වූ ශ්‍රිෂ සද්ධර්මයත් සාරණ යනවා නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක සංග්‍යාත්සාරණයනවා ඉක්මනින්ම සතුන්මැරීමෙන් වෙන්වෙලා ඉන්නවා ලෝකයහි නුදුන්දේ නොගෙන ඉන්නවා මත් පැන්බොන්නේෙ නෑ බොරු කියන්නෙත් නෑ සියබිරිදගෙන් පමණක් සතුට වෙනවා